ගල් හබරාදුව මීපිය ප්‍රදේශයේ පදිංචි නිදහස් මාධ්‍යවේදියෙකු හා ලේඛකයෙකු වන ලසන්ත විජයරත්න මහතාට ආයුධ සන්නද්ධ පිරිසක් විසින් අද අලුයම පහර දී තිබෙනවා. සිද්ධියේදී කැපුම් තුවාල ලැබූ විජයරත්න මහතා මේ වන විට කරාපිටිය රෝහලේ හදිස්සි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබනවා. නිදහස් මාධ්‍යවේදියෙකු හා ලේඛකයෙකු වන ලසන්ත විජයරත්න මහතා දූෂණ විරෝධී සංවිධානයකද ක්‍රියාකාරී සමාජිකයෙක්. අදාළියම දෙකයි තීට පමණ මීපිය පීටි ඒ මහතාගේ නිවසට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලින් තිදෙනෙකු මෙම නිදහස් මාධ්‍යවේදියාට සහ බිරිඳට ගිනැවි පෙන්වා තර්ජනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. අපි දරුවාට නිදාගත්තේ ඊට පස්සේ ඉදිරියක් එක පෙරන සද්දින බල්ලෙක් ළඹ හිතුවේ උසිලිට වෙල් මුත් එළියට ආවා. එළියට ආවට පස්සේ මේ මට ආපහු නිින්ද ගිහින් වගේ දුන්නා. නඩ නිින්දෙන් වගේ මහත්මයට කියනවා මේ මේ ඊකේ මට ඇහුණා මේ කතා කරනවා වගේ පල්ලෙහ. රොස්මා නැගිටින්න හදනකොට මේ එක්කෙනෙක් ආයුධයක් ඔළුවට තියලා කිව්වා. කෑ ගැහුවත් බ්ලොක්කොම් බාමනම ඒක නිසා කියන කාලිස්ටි නිපේ බ්ලට මීට පස්සේ ලියවන්න අය මම ඊට පස්සේ නැන්ද මහත්තයට මුකුත් කරන්න ඉපා කියලා. ඊට පස්සේ මං කිව්වා එහෙම පොත් ලියවන්න මේව කරන්නයි කියලා. ආ බලාගමයි කිව්වා. එහිදී එක් සැකකරුවෙකු අත තිබූ පිහියකින් විජයරත්න මහතාගේ අතට හානි සිදු ඇති අතර සැකකරුවන් තර්ජනය කර පලා ගොස් තිබුණේ නිවසේ දේපළවලට ද හානි කරමින්. පැමිණිලිකරු නිදහස් මාධ්‍යවේදියෙක් ඔහුට නිවසින් පිටත ශබ්දයක් ඇසිලා ඔහු දොර විවෘත කර බලන අවස්ථාවේදී සැකකරුවන් තුන්දෙනෙක් සිටි බවටත් ඉන් අනතුරුව එක් සැකකරුවෙක් ඔහුගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කළ බවටත් තවත් සැකකරුවෙක් ඔහුගේ බිරිඳගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කර බවටත් ඔහු ප්‍රකාශය ලබා දීලා තිබෙනවා. ඒ නිවසයන් ප්‍රකාශ දීලා තියෙනවා. ඒ වගේම නිවසේ තිබුණු රූපවාහිනී යන්ත්‍රයකට අලාභ කරලා තියෙනවා. ඒ වගේම සැකකරුවෙක් අත තිබුණු බව කියන කැපෙන ආයුධයක් හේතුවෙන් මේ පැමිණිලිකරුගේ අත තුවාල වී තිබෙනවා. ඔහු ප්‍රකාශ කරන පරිදි ඔහු විසින් ලියන ලද පොතක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් තර්ජනය කර බවටයි ඔහු පැමිණිල්ල සඳහන් වෙන්නේ. සැකකරුවන් කවුරුන්ද කියලා මෙතෙක් අනාවරණය වෙලා නැහැ. හබරාදුව පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනවා. මේ අතර පහර දීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද පසුබරුවේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා. කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය විසින්. මේ අතර ඊයේ රාත්‍රියේ පැල්මඩෝල බද්දංගොඩ ප්‍රදේශයේ දේශපාලන රැස්වීමකට සහභාගී වී ආපසු නිවස බලා පැමිණීමේ සිටි කාන්තාවකට කිසියම් පිරිසක් පහර දී තිබෙනවා. පොලිස සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව මේ වන විට කහවත් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. මෙලෙස තුවාල ලබා තිබෙන්නේ බද්දංගොඩ ප්‍රදේශයේම පදිංචි 70 හැවිරිදි දෙදරුම් මවක්.